आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास मे मम कविंदु विजयवर्धन प्रथम एन सिरस्थल सिंहल सह हिंदू अलुत अवरुद्ध हेटाई अदात राटपुरा दिगु इंधन पोलिम डीसेल मादिवट पेट्रोल उत्ने गैस होया गन्नत ने वेलंदाम अंतिमाई बहांड मिल इहलाई खानवा वेनुवट लेव कन्न सूदानम अलुत अवरुद्दक शांत भंडारगे एमतिकमत समग किरी इतिरेन रटक पनीन गेंबंट हा पाट मारुकर्ण कटुसन गैन जनताव कियन कथा शांत भंडारगे एमतिकम हेट गत्तोत साकच्चावट सूदानम पक्षे कोलहा अलुत अवुरुद्दट गालु मोदर दीम वेड अल्लन्न सूदानम उद्घोषकेन उद्घोषकेन यान्न कियद्दि एन्न कियन महिंद विश्वास भंगेट सह दोषाभियोगेट सजबे अत्सन तबाई प्रथमेन देशीय पुआ सिंहल हा हिंदू अलुत अवुरुद्दु दावट तवत इतिरि वेत्ते होरा किहिपयक पमनाई मेवर अलुत अवुरुद्दु दाव यदि यते अप्रैल मास 14 वन दा पूर भाग 8:41 टाई सिंहल हा हिंदू अलुत अवुरुद्दु नेकत चारित्र अदिन आरंभ वेनवा परण अवुरुद्द संधा स्नानय अद दिनट यदि तिबु अतर कोहंब पद्मिश्र नानुगा स्नानय किरीम सुदुसु बवई नेकत सीट्टुवे संधान वन्ने सिंहल हा हिंदू अलुत अवुरुद्द अप्रैल मास 14 वेनिदा एनम हेट दिन पूर्व भाग 8:41 देन शुभ मुहूर्तिन उदावनवा पुण्यकालय यदि अत्ते हेट दिने पूर्व भाग 2:17 सिट एदिन अपर भाग 3:05 दक्वाय आहार पिसीमे नेकत अप्रैल मास 14 वेनिदा पूर्व भाग 9:05 यदि अत्ते अतर रणवन पहती वस्त्राभरणेन सरसी नगिनहिर दिशाव बला लिब्बेंद गिनिमोलवा दीकिरी मिश्र किरिबतक खा उंदुपिटी मिश्र कैविली वर्गयक्द पिलियल कर गैनीम सुदुसु बवई नेकत सीट्टुवे संधान वन्ने बेडेलीम गणुदिन किरीम हा आहार अनुभवय एदिन पूर्वभाग 10:17 यदी तिबेनवा रणवन पहती वस्त्राभरणेन सरसी नगिनहिर दिशाव बला सियलु वेडल्ला गणुदिन कोट आहार अनुभवय सुदुसु बवई नेकत सीट्टुवे दक्वेन्ने हिस तेल गैमे नेकत यदि अत्ते अप्रैल मास 17 वन इरिदा दिनाई पूर्वभाग 7:04 रतु सह कह मिश्र वस्त्राभरणेन सरसी दकुणु दिशाव बला हिसट इंबुलपद्द पयट नुगपद्द तबा इंबुलपद मिश्र नानुगा तेलगा स्नानय किरीम सुदुसु बवई नेकत सीट्टुवे दक्वेन्ने रेकी रक्षा संधा पिटत्व आमे नेकत यदि अत्ते अप्रैल मास 18 वन संदुदा दिनटाई एदिन पूर्व भाग 6:51 सुदु पहती वस्त्राभरणेन सरसी दीकिरी मिश्र किरिबतक हा कैविली वर्गयक अनुभव कर दकुणु दिशाव बला पिटत्व आम सुदुसु बवई नेकत सीट्टुवे दक्वेन्ने අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු කියලා තමයි සාමාන්‍යයෙන් මේ කාලේ ඇහෙන්නේ. ඊළඟට කොහාගේ නාදෙත් ඇහෙනවා. කොහා සාමාන්‍යයෙන් විතර දාන්නේ කපුටු කූඩුවල. බැලූ බැල්මට දෙන්නම කළු පාටයි. මේ පාර අපට ඇහෙන්නේම කොහාගේ හඬ වෙනුවට කපුටන්ගේ කාක් කාක් හඬයි. මේ වර්තාව අපමාණ්ඩලික වර්තාකාරිණී අර්චනා පීරිස්ගෙන්. මොනතරම් අගහිඟකම් තිබුණත් අවුරුද්දට ගමේ යාම හරි ලස්සනයි. සමහරු බස් එකේ දුම්රියේ හරි යනවා. මේ කාලයට උත්සව අත්තිකාරමක් හරි අරගෙන අම්මා තාත්තට චීත්තයක් සරමක් හරි අරගෙන යනවා. අද මොකද වෙලා තියෙන්නේ? සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතික උත්සවයක්. මොනතරම් අගහිඟකම් තිබ්බත් අම්මා තාත්තා නෑදෑයන් බලන්න ගමේ යන දවසක්. දැන් ගමේ යනවා තියා කඩේට යන්නවත් විදිහක් නැහැ. පාර පුරා ඉන්ධන පෝලිං, රට පුරා ගෑස් පෝලිං. සතසේ බඩු මල්ලටත් ගුල්ලෝ ගහලා අහස උසට බඩු මිල පාට පාට අවුරුද්දක් වෙනකොට දැන් තියෙන්නේ කළු පාට අවුරුද්දක් අද රට පුරා පෝලිං අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල හුවම බය හිතෙනවා පොල් තෙල් බෝතලයක් රුපියල් 1000ක් වෙනවා පරිප්පු රුපියල් 580ක් පැනලා සහල් කිලෝවක් රුපියල් 200ක් පැන්නා ඇඳුම් වගේ දේවල් ගැන හිතන්න දෙයක් නැහැ මේ තමයි ජනතාව Taman අවුරුදු කන හැටි අපිට කියවපු ආකාරය හරි සතටි බඩු නම් ගන්න බෑ එහෙම ලේසියෙන් සාපේක්ෂව මේ පාර නම් හිත වැඩි ගොඩක් ගණන් වැඩි බඩු
මිනිස්සු ළඟ සල්ලි නැහැ. ඒ කියන්නේ සල්ලි ඔක්කොම මා මිනිස්සු හොරකම් කරලා ඉවරයි. දැන් අපිට එන්න ඕනේ සල්ලි ඔක්කොම ඒගොල්ලෝ ළඟ තියෙන්නේ. ඉතින් මේ සල්ලි ටික එළියට ආවනම් ජනතාව හොඳට ඉන්නවා. බඩු ගණන්නේ නේද මොන පොඳක්ද දැන්? හතර පහ දෙනෙක් හිටියොත් කණ්ඩ බොණ්ඩක් නැහැ. අද බලන්න රටේ ඇතිවිලා තියෙන තත්ත්වය. ආ සිංහල අවුරුදු හෙට අද මිනිස්සුන්ට කණ්ඩ විදියක් නැහැ. ලංකාවේ ඩොලර් නැහැ කියනවා. ඩොලර් ඔක්කොම තියෙන උංගෙ බැංකුවල. නාමල් ඉන්නේ අද ලෝකෙ ඉන්න කෝටිපතියන්ගේ දෙවෙනියට තුන්වෙනියට. අන්තිමට ජනතාව දුකේ අන්තිමට කවුරුත් නැහැ. අපි තමයි දුක් විඳලා තියෙන්නේ දැන් පෙට්‍රෝල්ට බෝලින්. අපි අම්බ කරොත් තමයි අපිට රයිට් ජයින්. මේ නාමකුත් නැහැ. මිනිස්සුත් සල්ලි නැහැ. බඩු ගන්නේ නැහැ. ඒකත් සල්ලි නැහැ. මුළු රටම විනාශ වෙලා තියෙන්නේ දැන්. මිස්නස් නම් අරිම දවුත් මේ අවුරුද්ද නම් ඉතින් අන්තිමයි මේ සපත්තුවක් මාලා තමයි ජීවත් වෙන්නේ ඒකත් කරගන්න ඉඩක් නැහැ වෙන්දර අවුරුද්ද රාරය යන්නේ මොනවද තෑගි බෝක ළමයි අද ආරය යන්න දෙන ලාමු තෙල් ටික මේ බාන්න 50ට දීපුවා 500ට ගුණන්නේ මේ අවුරුද්දේ විතරයි මෙහෙම දෙන්නේ ඒවත් ගන්න වේදියන්නේ ඒ වැදින වෙලදාමක් වෙනතර වෙලාවට හරියට හය මාරි වෙනකොට කරන්ට් එක යනවා ගත්තුන අය බේර ගන්න බැරි මේ ඉන්නේ අවුරුද්දර ගත්තුවා අවුරුද්ද හොඳ වෙයි ඉදිරියට ගොඩ අපේ මත් ඇගියෝ අපි අනාත වෙලා ඉන්නේ බිස්නස් ගැන කියලා වැඩන්න කණ්ඩන් නැතුව ඉන්න කණ්ඩන් නැතුව ඉන්න කොයිද බල්බ් ගන්න මිනිස්සු ඇවිල්ලා අපිට අවුරුදු නැහැ දැන් ලෝකේ රටවල් දිනු වෙනතරට ඔක්කොම තරුණ අය ජීවත් ඉන්නේ ඒකින්ද තරුණයන්ට මේ රට බාර දෙන්න කියන එක තමයි අපේ මතය මේ මේ පොඩ්ඩක් හදන්න යන රුපියල් 50000ක් විතර යනවා 5000 ගන්න රුපියල් 50000ක් ඇද යට කරන්න ඕන ඉතින් බඩු විලත් ඉහළ ගිහින් තියෙනවා කිටි සීනි ඔක්කොම ගණන්නේ මුං ඇට डीजल निष्पादन राजपक्ष සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තව එක දවසයි තියෙන්නේ. හරිනම් මේ වෙනකොට හැම නිවසකම අවුරුදු සිරිය උතුරන්න ඕනේ. ඒත් අද කතා කරන්න වෙලා තියෙන්නේ අලුත් අවුරුද්දත් අමතක කරලා තම රට වෙනුවෙන් අරකල කරන්න මහපාරේ කට්ට කන අපේ මිනිස්සු ගැන. වත්මන් ආණ්ඩුවට එරෙහිව නිර්පාක්ෂික ජන අරගලය නමින් ආරම්භ කළ දැවැන්ත විරෝධතාවයට අදට දින 5ක් සම්පූර්ණ වුණා. ගාලු මුදුරු ඉදිරිපිට රැස් වූ තරුණ තරුණියන් ඇතුළු සියලු වයස් නියෝජනය කරන අපේම ජනතාව මහ වැසිද නොතකමින් සිය අරගලය දිගටම කරගෙන යනවා. තාවකාලික කූඩාරම් වලට කොටු වෙලා මේ ජනතාව අරගල කරන්නේ සිය ඉල්ලීම් දිනා ගැනීමට මිසක් මහ පුටුවල රජකම ඉල්ලලා හැම නෙවෙයි. මේ මිනිසුන්ට අලුත් අවුරුද්දේ කිරිබතත් උයා ගන්න වෙලා තියෙන්නේ දැන් මහපාරේ. මේ තරුණ තරුණියන් දැන් රටට පෙන්눔 කරමින් සිටින්නේ අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල ඉන්න දේශපාලඥයින් ළඟවත් නැති විනයක්. මෙම විරෝධතාවයට දින 5ක් ගතවන විට ඔන්න දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ විරෝධතාවයේ නිරත පිරිස සමග සාකච්ඡා කරන්න ආස හිතිලා. මේ සාකච්ඡාවට මේ අය ගියොත් අගමැති තුමා ළඟ එකඟ වෙන්න තරම් කරුණු කාරණා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම එකක් වෙනවනම් ප්‍රධාන එක් කාරණයක් තියෙන්නේ. මේ තරුණ තරුණියන් ඉල්ලන විදිහට රාජපක්ෂ පවුල කවදද ගෙදර යන්නේ කියලා කියන එක විතරයි. අගමැතිතුමා දැන් මේ එන්න කියන්නේ පොරොන්දු ටිකක් එහෙම දෙන්නද දන්නේ නැහැ. අපේ රටේ දේශපාලකණින්ගේ පොරොන්දු හරියට ගඟට කපපු ඉනි වගේ කියලා නම් කියන්නම ඕනේ. නමුත් මේ අරගල කරන හැම දිනාගෙම එකම සටන් පාඨය වෙලා තියෙන්නේ 225ම එපා ඒ වගේම රාජපක්ෂ පවුලත් එපා කියන එකයි. ඉතින් අපිට මතක් කරන්න තියෙන්නේ මේ තරුණ තරුණියන්ගේ ඉල්ලීම් වලට නිසි විසඳුම් ලැබුණේ නැත්නම් ලබන අවුරුද්දේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනකන් මේ මිනිස්සු මහපාරේ කට්ටකයි. මහින්ද රාජපක්ෂ මහත්තයා සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධව මේ හැම දරුවෙක්ම හාස්‍යයට ලක් කරනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට කියනවා ඔබත් එක්ක සාකච්ඡා කරන්න අපි ලෑස්ති නැහැ. මල්ලි ඇමරිකාවට යවන්න, බැසිල් මහත්තයා ඇමරිකාවට යවන්න, නාමල් පුතා ගෙදර වැඩකට දාන්න. ඒ අරින්න ඊට එහා සාකච්ඡා අපි ලෑස්ති කන්නේ නැහැ. දශක 30ස්සේ මේ රට කාලගන්ණි කරලා මේ මිනිස්සු ටික පාරට බයිනකන් ඉඳලා අගමැති ඇවිල්ලා කියනවා දැන් සාකච්ඡා කරන්න කියලා. මුන්ඩ ඔක්කොටම පිස්සු. ආරාධනා කළාට
දන්නේ මේ හැම මිනිහම කතා කරන්නේ මේ රටේ 225 මෙපා ඒකත් ඇත්තරම මේ සද්දයක් අවර ලෝකෙම මේ රැවුදෙන නාමේ ඇහුණා ගෝට ගෝ හෝම් කියලා ඒ ගෝට ගෝ හෝම් කියන්නේ මොකද්ද කියලා බලන්න තමයි මම මෙහෙට ආවේ ආර්ථික වශයෙන් මේ මුළු රටම වැටිලා මම මේ පිළිවිඹු කරන්නේ ඇත්ත වශයෙන්ම අවුරුදු කුමාරයා කියලා මේ මිනිස්සුන්ට කන්න නැ බොන්න නැ අඳින්න නැ අවුරුදු කුමාරයා සාකච්ඡානේ කිසිම අපි සාමාන්‍ය මිනිස්සු අපිට කිසි පාට පක්ෂ ભેදයක් නැහැ ಜಾති ભેදයක් නැහැ අපි අපි දැසේ අපිට ජීඳ අපේ රස්සාව කරගෙන අපිට ඉන්න නැහැ රට ස්ථාවර කිරීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් නව පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය පිහිටුවන්න යාම අවදානම් කියලත් අපි දන්නවා. හැබැයි ඒවට බිය නොවි ඒ තත්වයන්ට මුහුණ දීමේ අදිෂ්ඨානශීලී ගුණය අපසතුව තියෙන බව දන්න නිසා තමයි අපි මේ අදහස ඉදිරිපත් කළේ. කනගාටුවට කරුණු වුණේ ඒ අදහස ඉදිරිපත් කළ රටේ ජනාධිපතිවරයාත් එක්ක ඒක සාකච්ඡා කරලා ඊට පහුව වෙනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යකමක් දෙනවා. මේ තරම් දුෂ්කර සහ අභියෝගාත්මක වේලාවකත් මේ රට පාලනය කරන උදවියට මේ සැලුම් දොරෙන් ගන්නවා යනවා කියන පටු පරණ හම්පඩ ගෙහිච්ච ගොම්පාඩ් වැඩක් කරන්න හිතෙනවා නම් 113ක් ඔහෙන් කොහෙන් හරි මොක්කු මොක්කු හරි මැට්ටෝ ටිකක් අරගෙන උළුගිඩි ටිකක් පෙන්නලා අර කැබිනට්ටුවක් කියලා මොකක් හරි අටමගලක් අටවලා එහෙම අටමගලක් පෙන්නලා මේ රටේ මේ ජනතාවගේ දැවෙන විරෝධය සමනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ තරම් ගොම් මැටි තකතිරු නිගමනයක් තවත් නැහැ අර හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නැහැ මේ රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕනකම තියෙනවා නම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත පාලන තන්ත්‍රයම ඉවත් වෙලා නව අග්‍රාමාත්‍යවරයෙක් ඇතුළු පාලන තන්ත්‍රයක් ඇති කරන්න. ඒ මන්ත්‍රීවරයාට කීයක් හරි කවුරු හරි දුන්නා නම් ඒකයි ඉල්ල ගන්න බැරි වෙයි. හැබැයි ඇමති කමෙන් අයින් කරා. හෙට ඇමති කමෙන් අයින් කරොත් අපි අනිත් දේ සාකච්ඡාව පටන් ගන්නවා. එක එක මිනිස්සු දොළපි දෙන්න වලට අරගෙන එයාට නම්බුනාම දීලා 113 හදා ගැනීමේ කූට උපක්‍රමය කරුණාකරලා අපි කියනවා නවත්තන්න කියලා. ඕකෙන් හදා ගන්න පුළුවන් ඔලුගෙඩි මාරු වීම පොඩි කාලයකට පමණයි. මේ ඔලුගෙඩි සෙල්ලමෙන් මේ වැඩේ බේරන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ මිනිසු කියන්නේ රාජපක්ෂස් ගෝ හෝම් ගෝට ගෝ හෝම් ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම අද අත්සන් තබා තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් विपक्ष नायक सजित प्रेमदास महतागे प्रधानत्वेन विश्वास बंगेट सह दोषाभियोगेट अत्संत बाति बनवा ए समकी जनबलवेगे नियोजने करन मंत्री कंडायमाय मेहिदी विपक्ष नायक वर्या प्रकाश करेत्ते महापारे अरगल करन जनतावगे हदगस्म समग समकी जनबलवेगे एकट हिटगन्ना बवाय विश्वास बंगेट दोषाभियोगेट अमतरव विसिवन संशोधने आपसु हरवा दहनववन संशोधने क्रियात्मक कर सियलु प्रजातंत्रवादी जयग्रहणयन लबागन्ना बवाय विपक्ष नायक वर्या पवसा රාජ්‍ය විදේශ ණය අත්හිටුවීමට ගත් තීරණය බැංකු ශාස්ත්‍රයේ තවදුරටත් පීඩනයක් එල්ල කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් උපුටා ගැනීම ශ්‍රී ලංකාවට ලබන සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 201ක ණය ගෙවීමට නොහැකි වී ඇති අතර සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රාජ්‍ය තීරණය කර ඇත. මෙය රටේ බැංකු ශාස්ත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත. මෙම තීරණය රට බංකොලොත් බව රාජ්‍ය විසින් නිවේදනය කිරීමකි. උපුටා ගැනීම අවසන්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග් සහ හේමාස් ආයතනෙක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා මේවන විට අපේ රට තුල පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක් මේනිසා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. එලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. මෙම සහන වැඩසටහනට සිය දායකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් සහ සර්වෝදය යන ආයතන එක්වයි. මේ සිංහල අලුත් අවුරුද්ද ඉස්සරහට තියාගෙන මේ ලබා දුන් සත්කාරයට ගොඩාක්ම පිං. අපිට මේ අවස්ථාවේ මේ වගේ දෙයක් ලබා දීම ගැන සියත ටීවී එකටත් ඩයලොග් ආයතනයටත් ගොඩාක්ම පිං. මේක හරි වටිනවා අපි හැමෝටම. ඉතින් ඔබතුමාලා මේ කරගත්තු කරපු
සත්කාර ඉන අපිට ලොකුම හයියක් දුන්නේ මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.